ඔයා මීට කලින් මැජික් දැකලා තියෙනවද? ඒ කියන්නේ ලයිව් මැජික් දැකලා තියෙනවද? කවුරු හරි යට කරලා තියෙනවද? නැත්නම් ටීවී එකේ වගේ ප්‍රෝග්‍රෑම් වලින් දැකලා තියෙනවද? ප්‍රෝග්‍රෑම්ස් වලින්. හරි. මගේ ළඟ තියෙනවා බීම් වර්ගලිය කාඩ් ටිකක් හරිද? ඩ්‍රින්ක්ස් කියලා තියෙනවා මේ කවරේ ඔන්න අරන් අතරරන් බලන්න. ඔකේ තියෙන කාඩ් එකකින් එක අරන් බලන්න. ඕකේ එක එක බීම් වර්ගලිය තියෙනවා. හරිද? ඉංග්‍රීසි වලින්. ඔයා එක එක මට දෙන්න. අතර. විය මිල්ක් රම් සයිඩර් ෆලූඩා කොක්ටේල් මිල්ක් ෂේක් බ්ලූ වයින් මේ විදිහට එක එක බීම වර්ග තියෙනවා. ඔයා මේ විදිහට බලාගෙන යන්න. මේ එක වගේ බීම වර්ග දෙකක් තියෙනවද? ඒ විදිහට බලන්න බලන්න යන්න. නෑ. මම මේ විදිහට මෙතන ස්ප්‍රෙඩ් කරගෙනත් යන්නම්. ඔටයි බලන්න ලීසි වෙන්න. එකක පෙන්නනවා වට එක වගේ දෙකක් තිබුණත් අතට හොයාගන්න ලීසිනේ. එක වගේ බීම් වර්ග දෙකක් තියෙනවද? එහෙම නැහැ. හරි. දැන් මේ විදිහට මම එකතු කරගන්නවා මේ ටික දැන්. මම මේ විදිහට රිෆිල් කරගෙන යද්දී කැමති තැනකින් ස්ටොප් කියලා නවත්තන්න. හරිද? ටිකක් හයි ස්ටොප් කියලා කියන්න. ස්ටොප්. මෙතන. මෙතන ෂුවර්ද? මට තව යවන්න පුළුවන් ඕන. ෂුවර්. ෂුවර්. මේ කාඩ් එක අරගන්න. හරිද? අරගෙන මේසින් තියනවා බලන්න එපා. හරිද? බලන්න එපා. ඔහොම අරන් තියන්න එතන. හරිද? ඔයාට මෙතනින් නවත්තන්නත් තිබුණා. හරිද? මෙතනින් නවත්තන්නත් තිබුණා. ඒ කියන්නේ මේ යට කාඩ් එක මේ උඩ කාඩ් එක. අපි මේ දෙක විතර බලමු දැන්ට. ඔයාට ෆලෝඩ වලින් නවත්තන්න තිබුණා. ඔයාට මෙතන තියෙන සයිඩර්. සයිඩර් වලින් නවත්තන්නත් තිබුණා. හරිද? එනකොට ඔයා නැවැත්ති මේ කාඩ් එක. ඒක දැන් බලන්න එපා. ඒක තියාගන්න. මම මේ බීම් වර්ගලිය ටික පොඩ්ඩක් පැත්තකින් තියනවා. මම මේ කාඩ්ස් එකේ ඔයා මයින්ඩ් රීඩ් විශ්වාස කරනවද? විශ්වාස කරනවද? ඒ කියන්නේ මනස කියවන්න පුළුවන් කියන එක? කාගේ හරි? නෑ. මේ කාඩ්ස් එක ඔයා ෂෆල් කරන්න. ඔයාට කැමති තරම් ෂෆල් කරලා මගේ අතට දෙන්න. ඇතිද? මම මේ විදිහට ෂෆල් කරගෙන යද්දි හරිද? ඔයා කැමති තරම් ස්ටොප් කියලා නවත්තන්න දින. හරිද? කැමතිනම් ස්ටොප් කියලා නවත්තන්න බලන්න. ස්ටොප්. මෙතන. හරි. කලින් වගේමයි. මම මේ විදිහට රිෆිල් කරගෙන යනවා. ඔයාට කැමතිනම් ස්ටොප් කියන්න පුළුවන්. මම එතන තියෙන කාඩ් එකට දෙන්න. හරිද? ස්ටොප්. මෙතන. ඕනනම් තව උඩට තියෙනවා. යවන්න මේ මෙතන ඇතිද? ඇති. ඇති. මේ කාඩ් එක බලා ගන්න. හරිද? බලන්න. බලා ගන්න. ඔව්. කැමරා වලට පිළිවත් කමන්නේ. මම අනිත් පැත්තට හැරෙනවා. කැමරා වලට පෙන්නකම අනිත් පැත්තට හැරිලා ඉන්නවා. ඔයා පෙන්නලා හරි කියන්න. හරි. හරිද? මේ කාඩ් එක මතකයිද? ඔව්. කාඩ් එක මතකයි. හරි. ඔක කාඩ් එක ඇතුළට දාලා කාඩ් එක ෂෆල් කරලා පැක් එක පෙට්ටිය ඇතුළටම දාන්න. මම එතකන් හැරෙන්නේ. කාඩ් පැක් එක කොල 52ක් තියෙනවා. හරිද? කාඩ් 52ක් තියෙනවා. මේ 52කින් ඔයා තෝරගත්තු කාඩ් එක මම දැනගෙන ඉන්න තියෙන එක chance එකක් විතරනේ. ඒ කියන්නේ 52කින් එකයි මට කියන්න පුළුවන් guess කරන්න. හරිද? මට ඒ guess කරන්න තියෙන chance එක කියන්නේ 52ට එකක් විතරයි තියෙන්නේ. ඔයා මොකක් ගත්තද කියලා මම දන්නේ නැහැ. මට දැනගන්න විදිහක් තියෙනද? මට හොරෙන් බලන්න මම බැලුවද? එහෙම නැහැ. වෙන දැනගන්න විදිහකුත් නැහැ. හරිද? මේ පැකේ වගේ අතර ගත්තේ නැහැ නේද? ඇත්තට මට එහෙම දැනගන්න බැහැ. හරි. මම මෙච්චර හැදුවේ මට ඇත්තටම එහෙම දැනගන්න බෑ. මම හදන්නේ ඔයාගේ මූණ දිහා බලලා, ඔයාගේ රියැක්ෂන් දිහා බලලා, ඔයා ගත්ත කාඩ් එක මොකද කියලා කියන්න. හරිද? ඒ හින්දා ඔයා මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ඉන්න. එහෙමයි බලන්න එපා. මක්ට ඔයා ගත්ත දෙන්න. එහෙම නැත්නම්. හරි. මම ගෙස් කරන යනවා. ඒ කියන්නේ රතු කළු කියන. දැන් කාඩ් පැක් එකේ පාට වර්ග දෙකක් තියෙනවානේ. රෙඩ් තියෙනවා, බ්ලැක් තියෙනවා. ඔයා කිසිම විදිහකින් අඟවන්න බෑ ඔයාගේ පාට මොකද්ද කියලා. කාඩ් එකේ පාට කියලා. හරිද? රෙඩ් බ්ලැක් රෙඩ් බ්ලැක් රෙඩ් කියලින් බලන්න. රෙඩ් බ්ලැක්
ඒක රෙඩ් කාඩ් එකක්. රෙඩ් වල තියෙනවා ඩයිමන්ඩ් තියෙනවා හාට් තියෙනවා. හරිද? කෙලින් බලන්න. මේ ඩයිමන්ඩ් හාට් ඩයිමන්ඩ් මේ මේ ඩාට් ඩයිමන්ඩ් හාට් ඩයිමන්ඩ් හාට් ඩයිමන්ඩ් කාඩ් එකක් නෙවෙයි. හාට් කාඩ් එකක්. එතකොට හාට් වල තියෙනවා රූප තියෙන කාඩ් තියෙනවා. කෙලින් බලන්න. මේ ඉලක්කම් තියෙන කාඩ්. හරිද? රූප තියෙන කාඩ් එකක්ද ඉලක්කම් තියෙන කාඩ්ද? ඉලක්කම් තියෙන කාඩ් එකක් ඒක. හරිද? ඉලක්කම් තියෙනවා දෙකේ ඉඳන්. ඒ අකුර ඉලක්කම කිදිර ගන්න නැහනේ. දෙකේ ඉඳන්. දෙක කියන බර. තුන හතර පහ හය පහ. 5 of hearts. හරිද? හරි. කාඩ් එක. ඒක තමයි මම කරන පළවෙනි ට්‍රික් එක. හරිද? අපි මේක පැත්තකින් තියලා. දැන් ඔයා මුලින්ම බීම වර්ගය තෝරගත්තනේ. හරිද? මම කාලතරණය කරන කෙනෙක් විශ්වාස කරනවා. දැන් ඔයා කලින් මයින්ඩ් රීඩ් විශ්වාස කරෙත් නැහැ. කාලතරණ විශ්වාස කරනවා. කරමු. කරමු. මම දැන් මේ වෙලාවේ තව විනාඩි දෙකක් තුනක් ඉස්සරහට වෙන දේ බලලා මම කලින් ඉඳන් ඒ ඔයා තෝරගත්ත බීම වර්ගේ ගෙදරින් කරගෙන ආවා කියලා කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? ඔයා දැන් තෝරගත්තු ඔය එතන තියෙන බීම වර්ගේ මම මේ මේ පැකේජ් එකේ මිස්ටරි බොක්ස් එක බොක්ස් එකේ සෝරි මිස්ටරි මේ පැකේජ් එකක් තියෙනවා. මේ පැකේජ් එක ඇතුලේ තියෙන ඔය තෝරගත්තු බීම වර්ගය කිව්වොත් විශ්වාස කරනවද? ටිකක් අමාරු නේද? හරි. අපි මුලින්ම ගමු. කෝපය තියෙනවා. හරි. මං 1 2 3 කියනවා. හරිද? එතකොට ඔයා ওই තියෙන බීම වර්ගය බලලා කැමරාවටත් පෙන්වන්න. හරිද? මං ගෙනව බීම වර්ගය තෙලින් තියන්න. හරිද? 1 2 දැන් ඔයා බලන්න 3 කිව්වහම කැමරාවට පෙන්වන්න. හරිද? 3 ටොනික්. හරිද? ටොනික්. ඔප්ස්. මයික්. හරි දැන් මම ටොනික් කෑන් එකක් හරිද? ඕපන් කළවත් නැහැ නේද? අරන් බලන්න. ඕපන් කරපු එකද? නැහැ නේ? නැහැ. දැන් මට කරන්න දෙයක් නැහැ හරිද? ඔයා ඔක අද්දකින් වහලා හරිද? හොඳට හිතලා මේ ටින් එකට පිවින්න. ඔව්. ඔව් පිවින්න. හරි. ඔයා ටින් එක ඕපන් කරලා මේකට වක් කරන්න. දැන් නේද ඔපන් උනේ? ඔව්. කලින් කඩපු එකක් නෙමෙයි. සීල් පිට තිබුණේ. මේකද දාන්න. මොනවද තෝරගත්තේ? මයිලෝ. මයිලෝ. නිකටින් එක ටොනික් කියන එක. හරිද? මේකට දාලා බලන්න. මේක කිසිම ප්‍රශ්නයක් නැවට බීලා බලන්න පුළුවන් මයිලෝද කියලා. නැත්නම් වෙන මොනවා හරි තියනවාද කියලා. බීලා බලන්න. මයිලෝ ගැති. හලයි. හරි ඒක තමයි ට්‍රික් එක. හරි මම ට්‍රික් එක පටන් ගන්න කලින් මගේ ෆෝන් එකේ කැමරා එකෙන් ඔයා ගැතේ ෆොටෝ එකක් ගන්න. හරිද? මම ගැත යන්නේ. ෆොටෝ එක ගත්තා. මේ ෆොටෝ එක දැන් තමයි පැත්තකින් තියෙනවා. හරිද? ඔයා මේ ඩෙක් එකෙන් කැමති ඩෙක් එකක් තෝරගන්න. කළු එක හරි රතු එක හරි. කළු එක. හරි. මේ ඩෙක් එකෙන් මම ට්‍රික් එක ඉවර කරනවා. ඒ හින්දා ඔයා මට මේකට අතපත දාන්න දෙන්න එපා. ට්‍රික් එක ඉවරනවා. හරිද? ඒ කියන්නේ ඔතෙන්ට එන ස්ටෙප් එකට එනකම්ම මට ඒක අල්ලන්න දෙන්න එපා. මේ ඩික් එක දැන් ටෙල්ට් එක ගන්නවා. ඔයා කැමතිද ෂබල් කරමුද? දැන්
මම මේ විදිහට දාගෙන යන තියා බලන්න කෝ එක කාඩ් දෙක තුනක් තියනවාද නැත්නම් සේරමික එකකට එකක් වෙනස් කාඩ් තියෙන කියලා එක ජාති කාඩ් මොන හරි තියනවාද නෑ මම මේ දේ රිෆිල් කරගෙන යද්දි කැමතිනක ස්ටොප් කියලා නවත්තන්න. ස්ටොප්. මෙතන. ෂුවර්ද? තාටුට්ටක් තියෙනවා නම් ඊට ගෑවන්නත් පුළුවන්. ඊට ගෑවුවොත් මොකද වෙන්නේ? ඊට ගෑවුවත් කියන්නේ ඔයාලා ආයෙ මුලින් ඉඳන් පටන් ගන්නත් පුළුවන් ඕන නැත්නම් මේ උඩ ටිකෙන් කැමති කාඩ් ඇතුල ගන්නත් පුළුවන් ඕන එක. ඊට යවුම්. ඒ කියන්නේ මේ ටිකත් ඔයාලා මුලින් ඉඳන් පටන් ගමුද කියන්නේ. ආ හරි. ස්ටොප්. මෙතන. මේ ටික හරිද? නැද්ද? මෙතන ෂුවර්. ඔව්. මේ කාඩ් එක ගන්න. බලා ගන්න. කැමරාවට පෙන්වන්න. හරිද? ඔක මේක මැදට දාලා ෂෆල් කරන්න. හරිද? හරි. දැන් මම පොඩි ගෙස් එකක් කරන මේ කාඩ් දිහා බලාගෙන ගෙස් එක කරලා ඒ කාඩ් එක මම එළියට අරගන්නම්. ඔය තෝරගත්තු කාඩ් එක කියලා හිතලා මම කාඩ් එක ගන්නවා. ඒක නොවෙන්නත් පුළුවන්. මොකද මම දැක්කේ නෑ ඇත්තටම ආර දීපු කාඩ් එක මොකද්ද කියලා. මේ කාඩ් එක හරිද? හරි පේනද මේ මගේ ළඟ මේ එම්ටි මෙෂ් එකක් තියෙනවා හරිද? නේ මේක හරහා විනිවිද පේනවා. කාඩ් හරිද? මම මේක ඇතුළට ඔය සිලෙක්ට් කරපු කාඩ් එක දානවා. මේක හරිද? හරි. ඔයා තෝරගත්තේ කාඩ් මොකද්ද? කියන්න පුළුවන්. 5 of diamond කාඩ් එක තෝරගත්තේ. නෑ 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 ෂුවර්ද 5 ඩයිමන්ඩ් නෙමෙයි නෑ බලන්න 8 of hearts 8 of hearts එකද නෙමෙයි නෑ අතරවත කඩේ මොකද්ද 3 of hearts 3 of hearts ත්‍රී ෆස් කඩ හරිද දැන් ඔයා හිතන්න පුළුවන් මේකසෙම කාඩ් තුනක් තියාගෙන එහෙම කරා කියලා හරිද එහෙනම් මේකසෙ දෙන්නේ එක කාඩ් එකක් විතරයි ඔයා මේ ඉල්ට ඇදලා බලන්න මේකසෙ දෙන්නේ ත්‍රී ෆස් කාඩ් එක විතරයි හරිද ඔය කාඩ් එක අරගෙන අපි ට්‍රික් එක පටන් ගන්න කලින් ෆොටෝ එකක් ගත්තනේ මතකද මේ ෆොටෝ එක හරිද මේ ෆොටෝ එකේ ත්‍රී ෆස් කාඩ් එක අරගෙන මේ විදිහට ඇතුළට පස්සේ මේක ඇතුලෙන් ගෝනස් එක එනවා ෆොටෝ එකෙන් හරිද? ඔව්. ඒ ගෝනස් ඇවිල්ලා මේ 3 of hearts කාඩ් එක මේ ෆොටෝ එකෙන් අරගන්නවා. හරිද? ඉත බලමු. ෆස් හරිද මේ ගෝනස්සා ගිහිල්ලා මෙන්න මේ ඩෙක් එක ඇතුළට මේ කාඩ් එක අරගෙන යනවා හරිද 3 of hearts කාඩ් එක අරගෙන යනවා මේ ගියා අහපව් වෙන්නේ නැහැ ගෝනස්සා හරිද ගියොත් ගියාම තමයි දැන් එයා මේ කාඩ් පැක් එක ඇතුලේ 3 of hearts කාඩ් එක විතරක් අනිත් පැත්ත හරලා තියෙනවා දැන් අපි හිතමුකෝ මේ විදිහට කාඩ් පැක් එක තියද්දි 3 of hearts කාඩ් එක විතරක් අනිත් පැත්තට මේ විදිහට හැරිලා තියෙනවා හරිද ඒක එහෙම වුණොත් මැජික් එකක් වේද මොකද මම මේ ඩෙක් එක වාර දුන්නේ ට්‍රික් එක පටන් ගන්නත් කලින් මේ ෆොටෝ එක ගහුවෙත් පටන් ගන්න කලින් මේ ඔක්කොම වාර දීපු ඒ කියන්නේ ඔයාලට සිලෙක්ට් කරන්න දුන්නා චාන්ස් එක හරිද ඔයාලට ඩෙක් එක තෝරගන්න දුන්නා ඊට පස්සේ කාඩ් එක තෝරගන්න දුන්නා හරිද මේ වෙනකම් මම කිසිම බලකිරීමක් කළේ නැහැ මම මේ වෙනකම් මේකට අත දැම්මද කාඩ් හරවන්නේ නැහැ
අන්න දැන් තමයි මම ගන්නෙ. මම ස්ලීව් වාසියත් මගේ මොනවත් නැහැ හරියට. මම ඒක උඩරම් පෙන්නන්න. පැංගිලට ගත්තා. මේ විදිහට මම සෝරි මම උත් කරන්නේ. ඔයා කාඩ් හැම එක එක දාගෙන යන්න. එක කාඩ් එකක් තියෙයි අනිත් පැත්තට හැරිලා. ඒ කාඩ් එක අතට අරගෙන. එන්නද? අනික කඩක් තියෙනවා අනිත් පැත්තේ හැරිලා. හරිද? ඔක ඔයා බලන කලින් කැමරාවට පෙන්නලා ඉන්න මොකද කඩේ කියලා. බලන්න බලන්න. ඔව් ඔයා බලන කලින් කැමරාව විතර පෙන්නන්න. මෙලක. දැන් බලන්න ඔක 3 of hearts කඩේද කියලා. ඔව්. මැජික් කියන්නේ මිනිස්සු සතුරු කරන කලාවක්. මිනිස්සු පුදුම කරන කලාවක්. අද ට්‍රික් පටන් ගන්නකොට ඔයා පිළිගත්තේ නැහැ. මනස ගේවන්න පුළුවන්. කාලතරණය කරන්න පුළුවන් කියලා. මම හිතනවා මම ඒ දේ වෙනස් කරන්න ඇති කියලා. ඔය දැන් පිළිගන්නවද මනස ගන්න පුළුවන් කාලතරණය කරන්න පුළුවන් කියලා? ඔව්. එහෙනම් මම අද කරපු මැජික් ඉවරයි.